And now, live at 7. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයින්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අදත් Live at 7 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. අදත් අපි මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. 15 වසරකට පෙර උදම් රාළට බිලිවුවන් සීකර රට පුරා සැමරුම්. ජනපති රාජ්‍ය ආයතන කීපයක හදිසි සංචාරයක. වරින්තු පිට සිටින හිටපු ඇමති රාජිත සොයා අදත් මෙහෙයුම්. රාජිත වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හෙළවුරුමේ සහ දෙමළ ජාතික සන්ධානයේ එක්වේ. ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන දේශපාලඥයෝ අරගෙන ඒගොල්ලන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. මොන පක්ෂේ වුණත් මේ වගේ ක්‍රියාවලියට අපි අපේ විරෝධතාවය අපි පළකරමු. කොයිතරම් අමීහිරුවද කොයිතරම් අසත්‍යවද ඒවා ප්‍රකාශ කිරීමේ පවා අයිතිය මේ රටේ පුරවැසියන්ට තියෙනවා කියලා නඩු තීන්දුවලින් පවා ප්‍රකාශ වෙලා තිබෙනවා. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ විරෝධතාවලදී සිදු දේපළ හානිවලට ජනතාවගෙන් වන්දි ලබා ගැනීමේ තීරණය. සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවෙකු අපහසුතාවයට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබා දීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ අද පස්සරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්සරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමු වී ආයතන ක්‍රියාකාරීත්වය විමසා බැලූ බවයි. මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට පවසා ඇත්තේ කාලය සෑම අයෙකුටම ඉතා වැදගත් බැවින් සේවාලාභීන්ට කඩිනමින් සිය අවශ්‍යතාව ඉටු කර දීමට කටයුතු කළ යුතු බවයි. දේශපාලනඥයින් සහ රාජ්‍ය සේවකයන් සිය ක්‍රියාකලාප හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත්ව සිටින බවත් ඒ වෙනස් කිරීමට දෙපාර්ශ්වයම වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ රෝහලද අද පසුරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. එහි සියලු සායන කටයුතු මෙන්ම ශල්‍යාගාරද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා රෝහලේ පවතින සියලු අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර ගාලුමුද්‍ර අභියසපේටි ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයද අද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ අවට භූමිය අලංකාරවත් අයුරින් පවත්වාගෙන යාම සහ විධිමත් අයුරින් නඩත්තු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා හමුදාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කළ බවයි. අධිකරණ වරෙන්තු මත සිටින හිටපු මාත්‍ය රාජිත සේනාරත්න මහතා එම වරෙන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසම ඉල්ලාස් කරගෙන තිබෙනවා. හිටපු මාත්‍යවරයාගේ නීතිඥවරුන් පැවසුවේ රාජිත සේනාරත්න මහතා හෙට දිනේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවස අදත් විශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසියේ පරීක්ෂාවට ලක් කෙරුණා. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව කෙරෙන විමර්ශනවලට අදාළවයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරින්තු නිකුත් කෙරුණේ. පෙරේදා එම වරින්තුවෙන් පසු පොලිසිය ඊයේ රාජිත සේනාරත්න මහතාට අයත් බේරුවල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කළ අතර කොළඹ නිවසද පරීක්ෂාවට ලක් කෙරුණා. අද කොළඹ පිහිටි නිවස යලිත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ රහස් පොලිසියේ පරීක්ෂාවට ලක් වුණා. මේ අතර අද පෙරවරුවේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සේ නීතිඥවරු මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ මෝසමක් ඉදිරිපත් කළා.
එම මොහොතෙන් රජිත සේනාරත්න මහතාගේ නීතිඥයන් ඉල්ලා සිටියේ වරින්තුව ආපසු කැඳවීමට කරුණු දැක්වීම සඳහා නඩුව අද දිනේ කැඳවීමටයි. එහෙත් අද දවල් කාලයේ මොහොතම නැවතත් අදාළ නීතිඥයන් විසින් ඉල්ලා අස්කරගත්තා. අද දින මොහොතක් ගොනුකර ලැබුවා. නමුත් සිසිසි තාප්පයන් මත මේ මොහොතම අද දින දරුවාධිකරණයේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන්නේ නැහැ. මාගේ ඉක්මනින් නැවත මොහොතම කරලා කටකරු දරුවාධිකරණය ඉදිරිපත් කරලා වරන්තු අපිට කැඳවීමට කටයුතු කරනවා. බොහෝ දුරට හිට විය හැකියි. මේ අතර රාජිත සේනාරත්න මහතා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි පොලිසිය පැවසුවේ. එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සහ ජාතික හෙළ උරුමය අද ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වීමෙන් ආණ්ඩුව විපක්ෂය මර්ධනය කිරීමට පියවර ගනිමින් සිටින බවට චෝදනා කළා. එහිදී ඔවුන් සඳහන් කළේ ආණ්ඩුවට ජනතාවගෙන් එල්ලවන චෝදනා වෙනතකට යොමු කරවීම සඳහා මෙසේ සිදු කරමින් සිටින බවයි. එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සහ ජාතික හෙළ උරුමය ඒකාබද්ධව අද මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී. මේක මං හිතන විදිහට ඡන්ද කාලේ දුන්න පොරොන්දු ඒවා ක්‍රියාත්මක කරන්න තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න තියෙනවා. ජීවන වියදම අඩු වෙලා නැහැ. රැකී රක්ෂා ඇති කරන්න තියෙනවා. පොහොර මිල අඩු කරන්න අවශ්‍ය. නමුත් මං හිතන විදිහ වෙනින් පැත්තකට අදහස් හිත යොමු කිරීම වැඩපිළිවෙල තමයි ගෙනියන්නේ කියන එක මං හිතන්නේ අපට මතක් කරන්න අවශ්‍යයි. මේ මාස දෙක තුනවත් ඉවසන්න බැරුව අද මේ ආණ්ඩුව බලනවා මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන නැත්නම් ආණ්ඩුවේ මේ දේවල් ජනතාවට හෙළි කරන දේශපාලඥයෝ අරගෙන ඒගොල්ලන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. මට කියන්න පුළුවන් මම නඩු කිපයක් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී සුදු වෑන් වලින් අරගෙන ගියා කියලා අපිට ආරංචි ලැබුණා. ඒක ගැන දිවුරුම් පෙත්සම් උසාවියට ඉදිරිපත් කරා. පස්සේ බලනකොට අධිකරණයට ඇවිල්ලා කිව්වා නෑ අපි ආව අතන කොට අරගෙන තියෙනවා. එයා මේ TID එකේ ඉන්නවා කියලා කිව්වා. අධිකරණයෙන් විමසුවාම ඇයි අතන කොට ගන්න වෙලාවේ යුනිෆෝම් එකෙන් ගියේ නැත්තේ? ඇයි පොලිස් ජීප් එකෙන් ගියේ නැත්තේ කියලා අහුවම නෑ නෑ අපි එහෙමයි කරන්නේ සුදු වෑන් වලින් තමයි අපි ගිහලා අතර කොට ගන්න කියලා පිළිතුර දුන්නා. මං දැන් කියන දේවල් අධිකරණයේ ડોකියුමන්ට් කරලා තියෙන දේවල් තමයි මම කියන්නේ. වෙන මොනවත් නැහැ. තව විද්‍යාදරන් කියලා ඒ කාලේ සුඩරොලි උදයන් පතර දෙකෙන්ම කතරවරයා සුදු වෑනකින් පැහැරගෙන ගියා. මම දමල ජාතික සන්ධානයේ වශයෙන් මං කියන්නේ මොන පක්ෂේ වුණත් මේ වගේ ක්‍රියාවලියට අපි අපේ විරෝධතාවය අපි පළ කරමු. ඒ වගේම අපේ රටේ නඩු තීන්දුව වලින් කියලා තියෙනවා මිනිස්සු ඉදිරිපත් කරන ප්‍රකාශ කොයිතරම් අමහිරුවද කොයිතරම් අසත්‍යවද ඒවා ප්‍රකාශ කිරීමේ පවා අයිතිය මේ රටේ පුරවැසියන්ට තියෙනවා කියලා නඩු තීන්දුව වලින් පවා ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ තමයි නීතිය. මේ රටේ කවරදාකවත් ප්‍රෝතිසහකච්ඡාවකදී වැරදි කරුණක් කිව්වා කියලා අපරාධ නඩුවක් දාලා නැහැ. එහෙම නඩු පවරන්න මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ හරි වෙනත් විශේෂිත දණ්ඩ නීතියක් යටතේ හරි කිසිම ප්‍රතිපාදනයක් නැහැ. දැන් එහෙම දේශපාලඥයන් ප්‍රෝතිසහකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනුව නඩු පවරනවා නම් මං හිතනවා මේ රටේ ඉන්න දේශපාලඥයන් සියලු දෙනාටම විරුද්ධව මේ නඩු පවරන්න වෙනවා. අපි දන්නවනේ මාධ්‍යයෙන් 30 වෙනිදා මේක අහන්න යනවා කියලා අනිවාර්යෙන්ම පොලිසිය දැනගෙන ඉන්න එපැයිනේ. හරිද? පොලිසිය දැනගෙන ඉන්න ඕනේ. පොලිසිය ගිහිල්ලා මහේස්ත්‍රාත් ළඟට යන්නවත් තිබුණේ නැහැ පොලිසියට. තියෙනවා ගිහිල්ලා මේක දේශපාලන පලි ගැනීම. චම්පික රණවක අපේ හිටපු ඇමතිතුමාටත් ඕකමනේ කළේ මේ දෙන්නම රටෙන් පිට යන මිනිස්සුද? මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳව අදත් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. රාජිත සේනාරත්න කියන චරිතය ප්‍රසිද්ධ වේදිකාවේ කීවේ මහින්ද රාජපක්ෂ වැලිකඩ කියන ඇඩ්‍රස් එකට පෝස්ට් කාඩ් එකක් දාලා අහන්න දැන් සනීපද කියලා. ඉතින් මම හිතනවා ඒ සියලු දේවල් සම්බන්ධව තමන්ම සුවන් විවේචනයක් කරගත්තොත් ඒ හොඳයි. නීතියත් එක්ක ගැටගැහිච්ච ප්‍රශ්න ජනතාවත් එක්ක සාකච්ඡා කිරීමම ඔවුන්ගේ තියෙන දුර්වල ස්ථාවරය පෙන්눔 කිරීම. බොහොම සහතිකව අපි කියනවා අරලිය ගහ මන්දිරයේ ඉඳන් තීන්දුව ගත්ත යුගයේ අවසානයයි. රාජිත සේනාරත්න එතුමාගේ කැරක්ටර් එතුමා විනාශ කළේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳද්දී රජයේ ආයතන සමග ව්‍යාපාර කළා. එතුමාගේ മന്ത്രി ධුරය අහෝසි වුණා. ඒත් මේ විදිහට රාජිත සේනාරත්නගේ ඉතිහාසෙම ගත්තොත් කුමන්ත්‍රණ වලින් පිරුණු ඉතිහාසයක්. ආසන්න සිදුවීම තමයි මේ සුදු වෑන් පිළිබඳ කෝලම. මේ පිළිබඳ කිසි විශේෂත්වයක් නැහැ. දරු අධිකරණයත් පොලිසියත් රාජිත සේනාරත්න විරුද්ධව පරීක්ෂණ පවත්වනවා. ඒ විමර්ශන ධාම විනිවිද භාවයෙන් සිදුවන විමර්ශන. ඒ විමර්ශන වලට අවශ්‍ය වෙලාවට රාජිත සේනාරත්න අත්අඩංගුවට ගනී. ඉතින් රාජිත සේනාරත්න එමෙතුනේ බලන්නකෝ දැන් කැලේ පයින්නවා. සාමාන්‍ය
මේ නම්බුකාර විදිහට තමන්ට නිර්ලෝෂින තමන් වැරදි නැත්තම් තමන් ගිහිල්ලා පෙනී හිටින්න එපා පොලිසිය අපරාධ විමර්ශනයේ යනකොට මේ ඉන්නවා මම මොකද්ද මම කරන්න ඕන කියලා එහෙමනේ පොන්ද පණ තියෙන කෙලින් ඉන්න මිනිස්සු වැඩ කරන්නේ කතා එහෙමනේ නායකයෝ ඉන්නේ ඉතින් මේක හැංගෙනවා අර සමහර ජෙල් කනක් අපුවම පොල් වලක් හොරන් කරපු ගමේ ඉන්න ළමයි නම් අපි දැකලා තියෙනවා ඒ යෙල්ල හැංගිලා ඉන්න දවස් දෙකක් එළියට එන්නේ පොලිසියට බයයි රාළාමි ගහයිවත් කියලා බයයි ඉතින් මේ වගේ තමයි අද තියෙන තත්ත්වය ඉතින් විරල ගණයේ සූර්යග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව අද ශ්‍රී ලංකා වාසීන්ට දවුණා. වසර 10කට පසුව දැක ගන්න ලැබුණු මෙය වලයාකාර සූර්යග්‍රහණයක්. අද උදෑසන 8:10 සිට පෙරවරු 11:25 පමණ වන තෙක් පැය 3කුත් විනාඩි 15ක කාලයක් පුරා මේ වලයාකාර සූර්යග්‍රහණය දිස්සුණා. මෙම සූර්යග්‍රහණයේදී සිදු වුණේ පෘථුවිය වටා එලිප්සාකාර මාර්ගයක ගමන් කළ චන්ද්‍රයා එම මාර්ගයේ දුරින් වැඩිම ස්ථානයක සිට සූර්යයා හා පෘථුවිය අතරට පැමිණීමයි. මෙලෙස සූර්යයා සහ පෘථුවිය අතරට චන්ද්‍රයා පැමිණීමේදී සම්පූර්ණයෙන් නොවැසෙනසේ පිහිටන අවස්ථාවේදී එනම් චන්ද්‍රයාගෙන් සූර්යයා නොවැසෙනසේ ප්‍රදේශයේ වළල්ලක්සේ පිහිටීම වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා. උතුරු ප්‍රදේශවලට ඉතා හොඳින් අද මේ විරල ගණයේ සූර්යග්‍රහණය දැකබලා ගැනීමට අවස්ථාව උදා වුණා. ඒ අනුව මන්නාරමට සූර්යග්‍රහණය දිස්සුනේ මෙලෙසින්. මේ අවස්ථාව දැකබලා ගැනීමට කොළඹ ග්‍රහලෝකාගාරයේදී අවස්ථාව සලසා දී තිබුණා. ඉතා විරල ගණයේ සූර්යග්‍රහණයක් වූ මේ සිදුවන අවස්ථාවේදී මෙලෙස විවිධ සෙවණිලි රටාවන්ද දිවයිනේ ප්‍රදේශ රැසකදී දැක ගැනීමට හැකි වුණා. ආසියා කරේ අනිකුත් රටවල් වලට සූර්යග්‍රහණය දිස්සුවේ මෙලෙසයි. මේ සූර්යග්‍රහණයේ උපරිමය ඉන්දුනීසියාවට දිස්සුණා. තම විරල මේ සූර්යග්‍රහණ දර්ශනය නැවතත් අපිට වලයාකාර සූර්යග්‍රහණයක් දකින්න ලැබෙන්නේ 2031 මැයි මාස 21 වෙනිදා. යම් දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් අප මුදල රුපියල් ලක්ෂ 10 ඉක්මවා අයකර ගත යුතු බව පෙෆරල් සංවිධානය පවසනවා. පසුගිය ජනාධිපතිවරණය පිළිබඳව සැකසූ අතුරු වාර්තාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී එම සංවිධානය පවසා සිටියේ පක්ෂ ලියාපදිංචි කිරීමේ නීතියද සංශෝධනය විය යුතු බවයි. සෑම මැතිවරණයකදීම යම් පිරිසක් ඡන්දය පාවිච්චි කරන්න නොහැකි තත්ත්වයට පත් වෙනවා ලියාපදිංචි පිළිබඳ ගැටලු නිසා. මේ නිසා අපි යෝජනා කරන්නේ අවම වශයෙන් වසර 10කටවත් එක ලියාපදිංචියක් සහිත ඡන්ද නාමලේඛනයක් පවත්වාගෙන යන්නට කියලා. ලෝකේ බොහෝ රටවල්වල උපතින්ම ඡන්ද ලියාපදිංචි සිද්ධ වෙනවා. වයස 18 සම්පූර්ණ වෙනකොට ඔවුන්ගේ ඡන්ද ලියාපදිංචිය ඔටෝමැටිකලි සිද්ධ වෙන ක්‍රම ලෝකේ තිබෙනවා. ඉතින් අපිට ඒ ක්‍රමයට යන්න බැරි වුණත් අඩුම තරමින් එක වරක් ලියාපදිංචි වුණාම වසර 10ක කාලයක් සඳහාවත් ඒ ලියාපදිංචිය පවත්වා ගන්නට හැකියාව තිබිය යුතුයි. අපි දැක්කා ජනාධිපති වර්ණයේදී අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් මේ මැතිවරණ ඉදිරිපත් වීම. ඒ ඉදිරිපත් වීම හරහා මේ රටේ ජනතාවගේ මුදල් කෝටි 350කට වැඩි ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස වියදම් වුණා. මේ තත්ත්වය පාලනය කරන්නට අපේක්ෂක අප මුදල වැඩි කරන්නට අපි යෝජනා කරන අඩුම තරමින් ලක්ෂ 10ක මුදලක්වත් ජනාධිපති වර්ණයේ තරඟ කරන දේශපාලන පක්ෂයකට අඩුම තරමින් පළාත් පාලනය නම් සභිකයෝ 25ක්වත් පළාත් සභාව කරන සභිකයෝ 5 දෙනෙක්වත් පාර්ලිමේන්තුව නැ එක മന്ത്രിවරයෙක්වත් සිට දේශපාලන පක්ෂවලට පමණයි තරඟ කිරීම සඳහා ඉදකඩ ලබා දිය යුතු වෙන්නේ. ලියාපදිංචි පක්ෂවල විධායක මණ්ඩල බැලුවොත් එක දේශපාලන පක්ෂයක් තියෙනවා. එක පුජ්‍යලයයි විධායක මණ්ඩලයේ හැටියට තියෙන. ඒ කියන්නේ තනි පුජ්‍යල දේශපාලන පක්ෂ. පක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. 3 දෙනෙක් හෝ ඊට අඩුවෙන් තමයි විධායක මණ්ඩලයේ ඉන්නේ. දැන් මෙවැනි පක්ෂත් මැතිවරණවලදී තරඟ කරනවා. සා එවැනි මහජන පදනමකින් තොර දේශපාලන පක්ෂ තරඟ කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය විය යුතුයි. යම් පක්ෂයක් මේ සියලු තත්ත්වයන් තුල කියනවා නම් අපිට මහජන බද්ධමක් තියෙනවා. මේ සියල්ල නැති වුණත් අපි ඉඩකඩ දෙන්න කියලා එවැනි පක්ෂ තරඟ කළොත් තරඟ කරන ඉඩකඩ දුන්නොත් ඔවුන්ගෙන් මැතිවරණයට වියදම් කරන වියදමෙන් ඔවුන් 1%ක්වත් ඡන්දය ලබා ගන්නට අපොහොසත් වෙනවා නම් වියදමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අපේක්ෂකයන්ගෙන් අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් විය යුතු වෙනවා. ඒ වගේම පක්ෂ ලියාපදිංචිය පිළිබඳවත් නැවත නීති සංශෝධනය වීමේ අවශ්‍යතාවය අපි දකිනවා. කොයි විදිහටද විකිණෙන්නේ එහෙම නැත්නම් වෙනත් දේශපාලන ධාරාවන්ට සහාය පළ කරන්න කියන එක හොයා බලන්න ඕනේ. MCC හෙවත් Millennium Challenge Corporation ගිවිසුම අධ්‍යයනය කිරීම නොව බැහැර කළ යුතු බව ජාතික ජනබලවේගය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
ආණ්ඩු ස්ථාවරය බවට පත් වී තිබෙන්නේ MCC ගිවිසුම අවලංගු කරනවා වෙනුවට. සැබවින්ම අවලංගු කරන්න දෙයක් නැහැ. අස්සන් නොකර ඉන්නවා වෙනුවට. ඒ පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙන යනවා වෙනුවට ඒ බැහැර කිරීම තමයි ආණ්ඩු විසින් කළ යුතු තිබුණේ. නමුත් දැන් ඉතා පැහැදිලි ආණ්ඩුව යලි මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡාව සමාජයට ගෙනත් තිබෙනවා. මහමැතිවරණයෙන් පසුව මේ අස්සන් කිරීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය වන කාලය ලබා දීමේ සූදානම තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ. එනිසා ඔවුන් කරන ලද ප්‍රකාශ සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අතර විශාල පරස්පරතාවයක් අද නිර්මාණය වී තිබෙනවා. ඔවුන් විශාල ලෙස ප්‍රකාශයට පත් කර සාමාන්‍ය ජනතාවට එදිනදා ජීවිතේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් සාධාරණ මිලකට මිලදී ගැනීමට අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කරනවා කියලා කිව්වා. අද මොකද සිදුවී තිබෙන්නේ? සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල ජනතාවට මිලදී ගැනීමට නොහැකි මට්ටමේ මිල ඉහළ යාමට ලක් වී තිබෙනවා. අද ආණ්ඩු යමතිවරු කියනවා කැරට් ගණන් නම් වෙනම වට්ටක කන්න, වට්ටක ගණන් අඹ කන්න, ගණන් එළවලු අපි ඉල්ලන්නේ නැතු හිටමු. එතකොට ඒ වගේ මිල බහිනවා. මේ වගේ අපප්‍රංශ කතා කියන ආණ්ඩුව බවට පත් වී තිබෙනවා. හිටපු ආණ්ඩුවේ අමාත්‍යවරයන් රාජ්‍ය සේනාරත්න මහතා මේ වෙන විට CID එකකින් හොයනවා, පොලිසියෙන් හොයනවා. නමුත් ඔහු හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ සම්බන්ධයෙන් ඔබතුමාට දැක්කේ? ඇත්තටම CID එක ගැන තමයි අපිට පුදුම වෙන්නේ. රාජිත් සේනරත්න වගේ කෙනෙක් හොයාගන්න බැරි නම්. ඉතින් මට හිතෙනවා මේ එතුමා හොයාගන්න බැරි වෙන්න විදියක් නැහැ. ඒ නිසා නිකන් ආණ්ඩුව පැත්තෙන් අත්තරීමක් වගේ තමයි මට නම් දකින්න තිබෙන්නේ. ඔහු වගේ කෙනෙකුට හැංගෙන්න පුළුවන් නම් විපක්ෂයේ චෝදනා කරන්න මේක දේශපාලන දඩයමක් කියලා. සමහර අපරාධකරුවන් ක්ෂණිකව නිදහස් වෙන්න, සමහර නඩු දින නියමයක් නොමැතිව පසුපසට යන්න, සමහර ෆයිල් නීතිපති පාර්ලිමේන්තුවේ වසාතබන පෙට්ටගම් වලට යන්න, සමහර ෆයිල් ඉක්මනින් විවෘත වෙන්න, සමහර ඉක්මනින් අත්අඩංගුවට ගැනීමත් තුළ දේශපාලනයක් තිබෙනවා. ඒක නම් අපිට ඉතා හොඳින් පැහැදිලි. This is Live at 7. මෑතකදී ආනයනය කළ දුම්රිය සහ දුම්රිය එන්ජින් කට්ටලවල බරපතල අඩුපාඩු පවතින බව දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිතිය චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ අදාළ එන්ජින් කොමිස් ලබා ගැනීමේ පරමාර්ථයෙන් ආනයනය කර ඇති බවයි. පසුගිය කාලවකවානුව තුළම දුම්රිය කෙරෙහි අවශ්‍ය නිසි අවධානය යොමු නොකිරීම නිසා විශේෂයෙන්ම දුම්රිය පාලන අධිකාරියට අවශ්‍ය විදිහටම දුම්රිය කටයුතු මෙහෙවීමට ඒ අදාළ බලධාරීන් අවස්ථාව සැලසීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙනකොට මේ දුම්රිය ප්‍රවාදයන් සිදු වෙන්නේ. මේක දැනට මාස ගණනාවක සිටම සිදුවෙන ක්‍රියාවලියක්. අත්වශයෙන්ම දැනට දුම්රියේ ඉන්න කිසිදු නිලධාරියෙක් දුම්රිය ප්‍රමාදය අවම කිරීම සඳහා අවශ්‍ය ඒ නිසි කැපවීම කරනවාද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ලංකාවට ගෙනාපු දුම්රිය එන්ජින් සම්බන්ධයෙන් බරපතල තාක්ෂණික ගැටලු තියෙනවා. මේවා ඇත්ත වශයෙන්ම ගෙනලා තියෙන්නේ කොමිස් මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් කියලා අපි බය නැතුව කියනවා. දැනට මාර්ගාංශයේ සේවක විශාල හිගයක් තියෙන නිසා අපි කියන ඒ අදාළ අංශවලට සේවකයන් බඳවා ගැනීම වහම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම රත්මලාන කර්මාශාලා තුළ දුම්රිය අලුත් වැඩියා කිරීමට අවශ්‍ය උපකරණ නැහැ. මේ අතර දුම්රිය සේවයේ දියුණු කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයක් අමාත්‍ය CB රත්නායක මහතා මෙලෙස පැහැදිලි කළා. කාර්යක්ෂම සේවක සම විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යෝජනා හා චෝදනා ඉදිරිපත් කරන්න ඉදිරියේදී සූදානම් වෙනවා. ඒ වගේම ඔබට හොට්ලයින් එකක් ලබා දීලා ඒ හොට්ලයින් එක මගින් තියෙන චෝදනා කරන්න පුළුවන්. හැම ස්ටේෂන් එකකම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා GPS තාක්ෂණය ලබා දීලා GPS තාක්ෂණයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා කැමරා හයි කරන්න එතන කරන කාර්යභාරය මොකක්ද කියන එක. ඉදිරියේ 20 වර්ෂයේදී වැඩ කරන වර්ෂයක් හා මහජනතාවට හිතසුව පිණිස ගමනාගමනය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගත යුතු වෙනවා. මේ අතර නුගේගොඩ පීටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අඩුපාඩු සොයා බැලීමට විශේෂ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද එහි සංචාරයක නිරත වුණා. අමාත්‍යවරයා පැවසුවේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට ඉදිරියේදී වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි. නුගේගොඩ තිබෙන මෙම ප්‍රධාන ආයතනයේ කටයුතු පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් අනිත් ආයතන සම්බන්ධව යම් යම් ගැටලු මේ වෙන විට අපිට වාර්තා වෙලා තිබෙනවා. අපි ඒවත් මේ විදිහටම කිසිදු පූර්ව දැනීම් දීමකින් තොරව ගිහිල්ලා පරීක්ෂා කළා. ඒවයි වැරදි සිද්ධ වෙනවා නම් ඒවට විරුද්ධව කටයුතු කරන්නත්, ඒ වගේම ඒවයි අඩුපාඩු නිවැරදි කරන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. මෙවර අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රසන්න ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. කාසල්වී ජලාශයේ ප්‍රධාන ජලපෝෂක ඇලමාර්ගය වන කෙසල්ගම ඔයේ ඇලමාර්ගයක බලපත්‍ර නොමැතිව මැණිකිල්ලම් ගොඩදමමින් සිටි සැක්කරුවන් 7 දෙනෙකු අද අලියුම අත්අඩංගුවට ගත්තා. උපකරණ කීපයක්ද එහිදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් හංවැල්ල, භගවන්තලව හා නෝඩ් ප්‍රදේශවල පදිංචිකරුවන්. එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි මහනුවර මහනගර සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද පරාජයට පත් වුණා. අයවැයට පක්ෂව ඡන්ද 19ක් ලැබුණා අතර විපක්ෂව ඡන්ද 21ක් ලැබුණා. අයවැයට විරුද්ධව පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළා.